धनपुआत शीर्ष पाठ गणपति सह एक्साइट पेरमुन अतर कलटमुन साकच्छाव अद रात्रिये अगमति महिंदट एरेही अभियाचनाधिकरणे पेत्सम विभागे देवन दिनटत आरंभे मीउन रोगेन पोलोन्नरुवे दस देनेक जीविताक्षयट मेक्सिकोवे नव जनपति सिय अधि सुखोपभोगी निलकुवन ज्ञानय अलवि किरीमे सूदानमक देशीय पुआत මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද පෙරවරුවේ ආරම්භ වුණා. දෙවිනු පුරා ඇති විභාග මධ්‍යස්ථාන 4661 කදී අයිතුම් කරුවන් 656641 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිනවා. 2018 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද පෙරවරු 8:30ට දෙවිනු පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 4661 කදී ආරම්භ කෙරුණා. विभाग දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර විභාගය සඳහා අයිතුම් කරුවන් 656641 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි. අද සිට ලබන 12 වනදා දක්වා විභාගයේ පැවැත්වීමට නියමිත අතර විභාගයේ පැවැත්වෙන දිනවලදී පෙරවරු 8 වන විට අපේක්ෂකයින් විභාග ශාලා වෙත පැමිණිය යුතු බවයි විභාග කොමසාරිස් ජෙනරාල් බී සනත් පූජිත මහතා සඳහන් කළේ. එමෙන්ම මෙවරද විභාග ශාලා සඳහා අතිරේක ශාලාධිපතිවරයෙකු යෙදවීමටත් පියවරගෙන තිබෙනවා. මේ අතර විභාග වංචා සිදු කරන්නන්ට විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන සියලු විභාග සඳහා පෙනී සිටීම වසර 5කට තහනම් වන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. विभागे पैत्वेन अवस्थावेदी बाहिर पार्श्वयांगिन अयदुम करुवंट किस्यां बाधावक् सिदुवन्नी नम् ए पिलिबंद वहाम विभाग दिपार्तमेन्तुवट सह पोलिस मूलस्थानयट दनुम् दीमट कटयुतु करन लेस सियलु शालाधिपतिवरुन् वेत दनुम् दी एति बवद विभाग दिपार्तमेन्तुव संदहन् कला एमेन्म विभाग मध्यस्थान पवतिन पासल तुल इदिकिरीम् कटयुतु पन्ति क्रीडा उत्सव रस्वीम् आदिय पैत्वीमद तहनम् वनवा විභාගයට අදාළව කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ 19.11 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දිය හැකි. මේ අතර සාමාන්‍ය පෙළ විභාග කටයුතු වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. සෑම පොලිස් වසමකම ඇති විභාග මධ්‍යස්ථාන වෙත පොලිස් ජංගම සහ පාමුල සංචාර මගින් ආරක්ෂාව සැපයන අතර ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ප්‍රවාහනය කරන වාහන සඳහා ආරක්ෂාව සැලසීමටද කටයුතු යොදා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට එම දුරදැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පවසමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීම අද පෙරවරුවේ දෙවන දිනටත් ආරම්භ වුණා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයකට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට එම දුර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු විසින් පසුගියදා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම පසුගිය 30 වනදා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මණ්ඩල හමුවේ සලකා බලනු ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවට පාර්ලිමේන්තුව මගින් යෝජනා සම්මතයක් සිදු කර තිබියදී උන්ටම දුරදැරීමට නිත්‍යානුකූල බලයක් නොමැති බව පෙත් සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනගීස්වරන් මහතා හිදී අධිකරණයට ප්‍රකාශ කළා. එම පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා කරුණ දක්වමින් සඳහන් කළේ පෙත්සම් කරුවන් විසින් සඳහන් කරනු ලබන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බවයි. අදාළ විශ්වාසභංග යෝජනා විවාදයට ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුව බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එලෙස ස්ථාවර නියෝග අත්හිටුවා තිබියදී ස්ථාවර නියෝග 47(1) යටතේ කටහඬ පදනම් කරගෙන ඡන්ද විමසීම සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා. ඒ අනුව ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා ඉල්ලා සිටියේ මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි. කෙසේ වෙතත් පෙත්සම් වැඩිදුරටත් සලකා බැලීම දෙවන දිනටත් අද පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවා. පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥයන් මෙන්ම වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥවරු අද දිනේදී අධිකරණයේ හමුවේ කරුණු දක්වනු ඇති. පවතින දේශපාලන අර්බුදයට ඇති එකම විසඳුම මහමැතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපිරුම මහතා පවසනවා. මාතර පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනහමු කිහිපයකදී තවත් මැති ඇමතිවරුන් අදහස් පළ කළා. සමහර
මන්ත්‍රීවරු ඉන්නවා දවල්ට ඒ සේනනායක එක පැත්තක ඉන්නවා ඒත් එමති දවල් කෑම කාලේ වල අනිත් පැත්තට ඉල්ලගෙන ඉන්නවා ඒත් එමති ආය කැබිනට් රැස්වීම බලපුවම ඒකෙත් ඉන්නවා අපේ කණ්ඩායම් රැස්වීමෙත් ඉන්නවා අරකෙත් ඉන්නවා මේ වගේ මන්ත්‍රීවරු එහෙට යනවා මෙහෙට යනවා මොකද්ද මේකට හේතුව අද මගේ වුණත් වටිනාකම කීයද කියලා දන්නව කෝටි 300යි කොහොමද කෝටි 300ට අපේ වටිනාකම කිය එල්ටීටී ෆින්ලන්ත ගිනුමකට අවසර දුන්නා මේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඒක ක්‍රියාත්මක කරන්න ඒ ගිනුම ඒ කාලේ අපදාපි දක්වා යුද්ධ ඉවර වුණාට ලෝකේ පුරා මුදල් එකතු කරන එකට අතර වුණේ නැහැ මුදල් එකතු කරන එක සිද්ධු මුදල් වියදම් කරන එක විතරක් අතර වුණා යුද්ධ ඉවර වෙච්ච නිසා ඒ අය අවසරය දීලා තියනවා මන්ත්‍රීවරු මිලදී ගන්නෙත් වෙනම රටක් බිහි කිරීම සඳහා නිසා මේ සල්ලි වැය කරන්න එකම හේතුව නම් කිසි ප්‍රශ්නයක් නැහැ 300ක් ඉල්ලන මිනිහට 500ක් දීලා එහා පැත්තේ නතර කරගන්න. ඔන්න ඕකයි දැන් ඉතිවිලා තියෙන තත්ත්වය. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අර්ජුන මහේන්ද්‍ර ආරක්ෂා කරනකොට මේ රටේ සියලුම ජනතාව මේ හොරකම එළිදරව් කරන්න කියනකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොමිසමක් දැම්. කොමිසමට සාක්ෂි දෙන්න කැදෙව්වා. හමි කරුණානායක මුදල් අමාත්‍යවරේ විනිසුරුවරු රජයේ නීතිඥයන් ඇහුවා. තමන් දන්නවද මේ කොපෙක්චුවල් ටෙෂරි සමාගමේ අර්ජුන ඇලෝසියස් කොල්ලු පිටියේ තියෙන නිවාස සංකීර්ණේ පොඩි මුදලකට ගයක් අරන් තියෙනවා ලොකු ගාණක් නෙමේ කෝටි 16මාරයි ඉතින් එතුමා කිව්වා මම නම් දන්නේ නැහැ ඔබ දන්නේ අපේ නෝනා තමයි ඒ ගෙයි ඇමති සඳ ගිහිල්ලා රාත්‍රියට නිදා ගන්නවා හැබැයි එතනම ඉන්න නෝනා ගත්ත ගේ පිළිබඳ මෙතුමට කියලා නැහැ නීති අනුකූල ස්වාම් පුරුෂයා ඊට පස්සේ ආනවා මේකට සල්ලි ලැබුණේ කොහමද දසලක්ෂ 70 75සේ මළුවල ගෙනල්ලා සේප්පුවේ දාලා තිබ්බා කියලා දැන් කොහමද මළුවල දසලක්ෂ 70ක් විතර මැතිගොඩ සේප්පුවක එහෙම දාලා තිබ්බොත් පොලිසිය ඇවිල්ලා නලා ගහගෙන ඇවිල්ලා හමුදා ට්‍රක් රට ඇවිල්ලා ස්ටීම් ඇවිල්ලා වටේ වටනලා කුදලලා ගෙනිල්ලා ඇතුළට දාන හොරු දෙන්නේ අස්සම් කරපු මුදල් නෝට්ටුවක් අරන් කඩේට ගිහිල්ලා බඩු ඉල්ලන එකම මිනිස්සු ඉන්න රට ශ්‍රී ලංකාව බවට මේ වෙනුවට පරිවර්තනය වෙලා තියෙනවා 2006 මැදුරෙන් පස්සේ චන්ද්‍රිකා මැදින යාණ්ඩුව තිබුණා SP දිසානායක අමතුමාලා හතර දෙනෙක් එහා පැත්තට ගියා රටේ දේශපාලන ව්‍යාකූලත්වයක් තිබ්බා මේ වගේ රනිල් මහත්තයා බලය ඉල්ලනවා මේ ව්‍යාකූලත්වය නැති මොකද වෙන්නේ හිටිගමන් කටුනායකට ගහන LTT එකේ කරුණාවිල්ලා කියනවා අපි කටුනායකට ගැහුවේ රනිල් මහත්තයට දිනන්න ඕනේ ඉඳ කියලා මම 2005 පත්තචාන්ඩුව වෙනුවෙන් මේ රටෙන්ම සමාවිල්ලනවා කරපු බරපතලම වැරද්දක් වෙනුවේ මේ රාජ්‍ය විනාශ කරන්න කැසකවපු කුමන්ත්‍රණය කරපු සල්ලි දීපු මේ දේශද්‍රෝහීන්ට විරුද්ධව අපි තීන්දුවක් ගත්තේ නෑ ඒක වැරද්ද අපි හන්න නගල ලෝකෙට කියනවා දැන් මෙතරින් මතු වෙන්නේ බලවේග කොටින්ම කිව්වොත් කොටි තමයි මේ අර්බුදයට තියන්නේ උත්තර එක තැනක මෙතරින් විධායකයේ ඉන්නේ එක්කෙනයි විවස්ථා දායකයේ ඉන්නේ 225යි අධිකරණේ කීයද ශ්‍රේෂ්ඨ අධිකරණේ ඉඳලා මාතර මහේස්ත්‍රාත් උසාවියේ දක්වා ඉන්නේ 335යි කොහොම කීයද 561යි ලංකාවේ ඡන්දදායකයෝ කීයද ලක්ෂ 157යි ලක්ෂ 157ක් අබ්දක වෙනගෙන බලාගෙන ඉන්නවා මේ 561ට ඉදිරිලා එනම් මේ ආයතන ප්‍රජාතන්ත්‍රවාදී කියන ප්‍රමතියගේ බෙල්ලමිරකටකම් බලන් ඉන්න මොඩලාගල අර මිනිස්සු බාටපත් වෙන්න එපා මේ අර්බුදයට උත්තරේ තියෙන්නේ පාර්ලිමේන්තු මැදුරට කරා විතරයි පවතින දේශපාලන අර්බුදයට විසඳුමක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ අනුව අද රාත්‍රී 8ට ජනාධිපති ලේකම් කාර්යාලයේදීම සාකච්ඡාව පැවැත්වෙන බවයි එක්සත් ජාතික පෙරමුණ සඳහන් කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ යුක්තිය යාත්‍රාව රතපෙළපාලිය ඊයේ පස්වරුවේ මහියංගනේ නගරයෙන් අවසන් කෙරුණා. මෛත්‍රී මහින්ද ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරදවමු යන්න තේමාව කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ ආරම්භ කළ යුක්තියේ යාත්‍රාව රතපෙළපාලිය ඊයේ පසුරුවේ මොනරාගල හා බිබිල නගර පසු කරමින් ගමනාන්තය වූ මහියංගනේ නගරයේ වෙත පැමිණි අතර එහිදී ජනහමුවක්ද සංවිධානය කර තිබුණා. යුක්තිය
එදා කිව්වා මාව මරන්න ඉන්නවා මහින්ද, මාව මරන්න ඉන්නවා රාජපක්ෂලා. අද කියනවා රනිල් වික්‍රමසිංහයි අනිත් අයයි මාව මරන්න ඉන්නවා කියලා. මම නීතියා සාම ඇමති අර නාමල් කුමාර කියන එකගේ එක ටේප් එකවත් මරණවා තියා එක ගැන කියලවත් නැහැ. මමත් බැලුවා රාජ්‍ය ඇමතිකමක් දීලා වතුමර ජනතා සේවය කරන්න අවස්ථාවක් ලැබුණා කියලා. මම බලනකොට මට දැනුණා ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් ලැබිලා තියේදී මේ බලු තනතුරු මට වැඩක් නැහැ. තනතුරු විසික් කරලා පැකටිත් එක එකතුණා. අර කියන ඔය ගිනි බෙල්ලෙන් ගුටි කාපු එක කලාමැදිරියට බයයි. ඒ නිසා පොදු අපේක්ෂකව නැහැ. එක්සත් ජාතික පක්ෂ නියතම රාජකාරණවා කියන එක හොඳම මතක තියාගන්න. අවසාන වතාවට මුළුමල කියන ශක්තිය දෙන්න. ඔරිජිනල් UNP ආණ්ඩුවක් අනිවාර්යෙන් ඔබතුමාට ගන්න වෙනවා. අනතුරුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මහියංගනේ රජමහා විහාරයේ වෙත පැමිණ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන්ද බැහැදුටුවා. අසාධාරණ වැඩනේ මිනිස්සු ඡන්දයෙන් අධිකරපු ආණ්ඩුව අපුපා. ඒ උතුරේ පෙරදිච්ච මේ අතර අරලියගහ මන්දිරයේ ඇතුළු ස්ථාන කිහිපයකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් පළ කර සිටියා. සමහර අය කියනවා මහා ඡන්දයක් පැවැත්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත අසම්මාලාවක් අරගන්නවා. ඒකට අත්සන් ගන්න ඕන නෑ. මම දැක්කා හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශයක් කරනවා. මහජන පරමාධිපත්‍ය තමයි සුප්‍රීම්. මෙතුමා කියන එක ඇත්ත. ඒ සුප්‍රීම් මහජනතාව විසින් ලබා දෙන බලය වැරදි විදියට හසුරවන්න කාටවත් අයිතියක් නෑ. එතකොට වැරදි විදියට හැසිරෙව්වට පස්සේ ඒ වැරද්ද වහගන්න විවිධ උපක්‍රම පාවිච්චි කිරීම සම්පූර්ණ වැරදි. ඉස්සෙල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කාරණේ නිවැරදි කළ යුතුව තිබෙනවා. ඉන්පසු අපිට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වෙලා ආණ්ඩු ක්‍රම ස්ථාවන අපිට මහමැති වර්ණයට යන්න පුළුවන්. අපි මහමැති වර්ණයකටයි ජනාධිපති වර්ණයකටයි දෙකටම ලැස්ති. වර්තමානයේදී විදේශ රාජ්‍යයන් විසින් මෙරට පාලකීන් මාර්ගයෙන් රට සිය පාලනයට යටත් කර ගැනීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මොනරාගල පැවති ඌව වෙල්ලස සටනේ මහවිරු සමර උත්සවයේ ටීඑක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉදා සුද්දා ඍජු ආධිපත්‍ය පටවල රාජ්‍යයෙන් පැහැරගත්තා. බුද්ධාගමට දෙන්න තියෙන ප්‍රමුඛස්ථානය දෙනවයි කියලා කිවිසුම් ගහලා රාජ්‍යයෙන් පැහැරගත්තා. රාජ්‍යයෙන් පැහැරගත්තු බව අපට දැනෙන්න ගත්තා. ඒ අසරණකම පේන්න ගත්තා. තමා උපන් බිමේ මේ පොළොවේ සදේශිකයා උපන් බිමේ අවතැන් වූවෙක් බවට හැඟෙන්න ගත්තා. ඒ නිසා තමයි රාජ්‍යයේ උරුමය නැතුව අපට කිසිවක් වැඩක් නැහැ කියන තැනට ඒ මානසිකත්වය නිර්මාණය වුණේ. අද සුදු අධිරාජ්‍යවාදීන් අපේ රාජ්‍යත්වය පැහැරගන්නේ එදා විදියට නෙවෙයි. අද අපේ රාජ්‍යත්වය අහිමි කරවන්නේ අප ලව්වාම. අපි තෝරා පත් කර යවනු ලබන ඊනියා නායකයන් ලව්වාම තමයි අපේ රාජ්‍යත්වය අපෙන් උදුරගන්නේ. ඒ අපේ රාජ්‍ය පැහැර ගැනීමේ නවතම ආකාරය. ඒකට එනවා ප්‍රජාතන්ත්‍රීයකරණය කියලා අලුත් යෙදුමක්, රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම කියලා අලුත් යෙදුමක්. ඔන්න ඔය වගේ යෙදුම් එනවා රාජ්‍ය අපෙන් අපට අහිමි කරලා වුන් අතට ගන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින් තමයි රාජ්‍ය අපට අහිමි කරන්නේ. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරපු එක හරිද වැරදිද කියලා දැන් උසාවියේ නඩුව හඬ වෙලා තියෙන්නේ. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉන්න කලින් රටේ ජනාධිපතිවරයාට අවුරුද්දකට පස්සේ විසුරුවා හැරියම කවුරුත් යන්නේ නෑ විසුරු ආහාරපක හරිද වැරදිද කියලා අහන්න උසාවියට. ලංකාව කියන්නේ රටට කියන නම. වර්තමානයේ රාජ්‍යයට කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. ඒ ජනරජය අපේ. ඒ ජනරජය නොරටුන්ට ඕන විදියට නටවන්න දෙන්න බෑ. ජාතික රාජ්‍ය විධායක ජනාධිපති කෙනෙක් සහිත ව්‍යවස්ථාවක්. ඒ විධායක ජනාධිපතිට බැරි නම් රට අස්ථාවර වෙනකොට අරාජික වෙනකොට මහජනයාට මහජනයාගේ ඡන්දයි තිය දෙන්න. එහෙට මෙහෙට පනින ඔලුබක්කන්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුව වෙනුවට මේ තත්කාලීන අභියෝගය බාර ගන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගන්න මහජනයාට ඉඩ දෙන්න. අවස්ථාව සලසන්න බැරි නම් අන්න රාජ්‍ය බෙලහීන කරා. සමහරු කියන විදියට 19 වෙනි විවස්ථා සංශෝධනයෙන් පස්සේ 225ටම පිස්සු හැදුනත් විසුරුවන්න බෑ. ජනතාව අපේක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදය තවමත් ජනතාවට නොලැබුණු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. කොළඹ පැවති ජනහමුවකට එක්වෙමින් එහි දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා මේ බව සඳහන් කළා. අගමැති බක්තර පාර්ලිමේන්තු විසුරුවන්න ගැසට් ගැව්වා. දැන් මේක 2015 මගේ බලය මගේ තතු මම්ම කපා ගන්නවා කියලා ආපු. දැන් අද මේ රටේ ජනතාවට විධායක ජනාධිපති බලයෙන් මේ කොකා පෙන්නනවා.
හැබැයි අපි දැනගන්න ඕනේ මුළු රටටම පේන්න සෙල්ලම් කරන්න මෙහෙම නම් ඒගොල්ලෝ මේ රටේ ජනතාවත් එක්ක මේ රටේ ජනතාව පාරට බැස්සාන් පස්සේ සෙල්ලම් කරන්නේ මීටත් වඩා බරපතල විදියට. ඒ නිසා මේ සෙල්ලමෙන් අපි දැනගන්න ඕන කාරණේ රනිල් වික්‍රමසිංහලත් එක්ක කරයක් දාගනින්දි සිවිල් සමාජයට පොරොන්දු දෙද්දී ඒගොල්ලෝ කිව්වේ අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. අහෝසි කර විදායක ජනාධිපති ක්‍රමයක් නෑ. අදේ විදායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරනවා. Fair enough.